නාමිකව හිටපු බහදුර ෂා කියන මේ මොගල් අධිරාජ්‍ය අලුත් ඉන්දියාවේ අධිරාජ්‍ය ලෙස ප්‍රකාශිත කරලා කැරලිකාරී තාම ජයග්‍රහණය කිරීම තමයි කටයුතු කළේ. ඉතින් තම තමන්ට පුළුවන් ආකාරයට තම තමන් ප්‍රදේශවල ඉංග්‍රීසි පටිය බලවා හරිමින් ඉන්දියානු නිදහස් රටන ආරම්භ කළා. නමුත් ඉංග්‍රීසි කාර්යෝ විදේශ රටවලින් පටිය ගෙනල්ල ඒ වගේම ඉතාම මර්ධනකාරී දැටි මර්ධනයක් භාවිත කරමින් ඉතාම ලොකු කැරලිකරන් ලොකු විනාශයක් අත්පත් කරගෙන දිල්ලිය නැවත අත්පත් කරගත්තා. එතනින් පස්සේ ඉතුරු ප්‍රදේශات ක්‍රමයෙන් අත්පත් කරගත් ඉංග්‍රීසි කාර්යෝ ඉන්දියාව තුල නැවත සම්පූර්ණින් බලය තහවුරු කරගත්තා. ඒ වගේම මේ කැරලේ මූලිකත්වයේ ගත්තයි සැලකලා මෙතෙක් නාමිකව පැවති මොගල් අධිරාජ්‍ය අහෝසි කරලා දැම්මා. ඒ තරම් මේ මොගල් අධිරාජ්‍යගේ පුතු දෙනටත් වෙඩි තියලා දැම්මා. එතනින් මොගල් පෙළපතත් අවසන් වෙලා ගියා. ඉන්දියා නිදහස් රටනත් කුඩුපට්ටම් ගලා ගියා. නමුත් සම්පූර්ණින් බලය තහවුරු කරගත්තා. ඒ වගේම මේ කැරලේ මූලිකත්වයේ ගත්තයි සැලකලා මෙතෙක් නාමිකව පැවති මොගල් අධිරාජ්‍ය අහෝසි කරලා දැම්මා. ඒ තරම් මේ මොගල් අධිරාජ්‍යගේ පුතු දෙනටත් වෙඩි තියලා දැම්මා. එතනින් මොගල් පෙළපතත් අවසන් වෙලා ගියා. ඉන්දියා නිදහස් රටනත් කුඩුපට්ටම් ගලා ගියා. නමුත් මේ තුලින් ඇති ජලය අනාගතයේදී ඉන්දියා නිදහස ලබා දෙන්න අවශ්‍ය කරන පිබිදීමක් ඇති කරපු ලොකු කාරණයක් වුණා. ඉතින් ඉන්දියානු භූමි අපේ ආගම් රටත් එක්ක බැඳුණු මෙබඳු ඉතිහාස කතා අපි දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ අපේ නවී පන්තියේ පෙරපොතේ. මේ පිළිබඳව වැඩි විස්තර තියෙනවා. තවදුරටත් අපි ඉතිරි පාඩමක් තුලින් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.